විශේෂයෙන්ම මේ ආබාධිත ප්‍රජාවට ලබා දෙන දීපනාව 5000 සිට 7500 දක්වා වැඩි වුණත් ඒවා නියමිත දිනවලට නොලැබෙන බවට වාර්තා වෙනවා. ආබාධිත ප්‍රජාවකින් 3%කට රැකී අවස්ථා ලබා දීමේ වැඩසටහන යෝජනා වෙලා අනුමත වෙලා තිබුණත් ඒක මේ වෙනතේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම මේ ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව නව කෙටුම් පතක් මේ පාර්ලිමේන්තුවට ගෙනෙනවයි කියන එක ප්‍රකාශ වුණා. ගේනවයි කියලා කියනවා නමුත් කවදාවත් ගේන්නේ නැහැ. සංඥා භාෂා පනත කඩිනමින්ම පාර්ලිමේන්තුවට ගෙනවිලා. ඒක රටේ නීතියක් බවට පත් කරන්නයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම ආබාධිත ප්‍රජාව උපයෝගී කරගන්නා වූ උපාංග සහ උපකරණ වැට් එකෙන් නිදහස් වුණාද මේ වන විට මේ උපකරණවල බරපතල හිඟයක් තිබෙනවා වෙළඳ පොළේ. ඒ හිඟයට විසඳුම් ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ ආබාධිත ප්‍රජාව ලක්ෂ 17ක් වෙනුවෙන් විශේෂිත වූ රක්ෂණ ආවරණ වැඩසටහනක් දියත් කරන්නට රජයට මුල පුරන්නේ කියන මොකද කිසිම රක්ෂණ සමාගමක් ඒ වගේ වැඩපිළිවෙලකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඒ කාලාත්‍රයට ඒ සහන ලැබෙන්නේ ඒ රණවිරුවා අවුරුදු 55න් පසුව මිය ගියොත්. මේ ස්ථාපනය කරපු චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලාස් කරගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.